विशाल यथार्थ ठेनी अवमुष मे करंडलाट मगे गुरुवरिया ठेनी दुव सा बैन योजना मलसी योजना की मं के उदाय मगे मित्र मंग अवसवे कथा ठेनी किया मेचराई ओगे हितवात्म मित्र ओवेकम सिनेमा गमन पटंगत उपड़ा प्रिय आदर चित्रपट पटक सिमन पटंगाने मनोवैद्यवरेटे जनता मन सोपत्कू सतुकू विनोद वैद्यवरेख සිනහවයි තෙනී දෙකක් නෙමෙයි එකක්. ඔහු ඉපදුනේ සිනහවෙක්ක ජීවත් වුනේ සිනහවයෙක්ක ඔහු අපහැර යන්නේත් අද සිනහවත් එක්ක. කවදාවත් තෙනී අඬනවා මම දැකලා නැහැ. තෙදී අඬද්දිත් මට අපිට හිනා වෙනවා. තෙනී සමහර මලගෙවල් වල යාම ප්‍රතික්ෂේප කළා. මොකද මේ මලගෙවල් පවා තෙනී ගියාට පස්සේ සිනහ සාගරයක් වෙන නිසා. මම මේ මොහොතේ බලක් කරනවා මමත් බන්දු සමරසිංහ මහත්මයා තෙනිසලුත් එකට ගියා මර්වින් ජයතුංග කියන රංගතරයාගේ මලගෙදර උත්සවය. ඒ අන්ති මං හිතන්නේ එතන ටෙනී සහ බන්දු කියපු කතා වලින් අපි තුන්දෙනාව තව පොඩ්ඩේ මලගෙදරිනුත් එළියට දා. එහෙනම් තෙනී කවදාවත් කැමති වෙන එකක් නැහැ කොහේ හරි ඉඳන් හැම ආගමකට පුරුද්ද අනුසාරේ කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා කියනවා අපි විසු ධර්මයේ. තෙනි කවදාවත් කැමති වෙන එකක් නෑ අපි ටෙන්ෂන් කුරේගේ මලගෙදර ඇවිල්ලා අඬා වැළපෙනවා. මොකද ඔහු කැමති රංජ රාමනායකලා බන්දු සමරසිංහල මේ ඉන්න සීළු රාජ ජනසිංහ දිනේෂ් ප්‍රියසාත් අර්ජුන කමල්නාත් මේ සීළු දෙනා හිනා වෙලා ඉන්නවා දකින්න තමයි තෙනි කැමැත්ත. නමුත් අද හරි අමාරුයි දරාගන්න. එයාගේ මලගෙදර ඇවිල්ලා අපිට එයා කළ කී දේ මතක් වුණාම ඇහැට කඳුළු වෙනක නවත්ත ගන්න අමාරුයි. තෙනී ජීවිත එක දෙයක් හින්දා දුක් වින්දා. ඒ ලංකාවේ සිනමාවේ කලා ක්ෂේත්‍රයේ කොමඩියන් ලට ඒ කියන්නේ ප්‍රහසන ශිල්පීන්ට හරි තැන ලැබුණේ නැහැ කියන එක. ඔය හැමදාම ඒකට හිතෙන් කනකට හිටියා. නමුත් එක්තරා නාලිකාවකට මම ස්තුතිවන්ත වෙනවා අපි එක මොන ප්‍රශ්න තිබුණත්
දෙරණ නාලිකාවේ ටෙනි මියන් ඉසෙල්ලා ජනප්‍රියම කොමඩියන් හොඳම ප්‍රහසන ශිල්පියා හැටියට ටෙනීට දුන්නා සම්මානයක් දෙරණ නාලිකාව. එදා ටෙනි හරි සන්තෝෂෙන් හිටියේ. මමයි ජීවන් කුමාරතුංගයි තමයි සම්මාන දෙන්න හිටියේ ටෙනීට. ටෙනි වේදිකාවට ඇවිල්ලා හොඳ කතාවක් කරගෙන යද්දී මම එදා සුපුරුදු විදියට ටෙනීගේ වැළමිටට තට්ටුවක් දැම්මා. ඊට පස්සේ ස්ටේජ් එක පිටවස්සට ඇවිල්ලා මට වැන්නා. ඔබට මම මේ සම්මානේ ගත්තියවත් නිකන් ඉන්න බැරිුණා නේද කියලා. ඒක තමයි සුන්දර සීන් අපේ අපිට සුන්දර මෙමරිස්. ටෙනී ගැන තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. පාලිමන් ජෝක්ස් කියලා ෆිල්ම් එකක් මම කරද්දී මේන් රෝල් එකට ගත්තේ අමාරිස් මගේ අයිය හැටියට ටෙනී. ටෙනී මුලින්දම ගෝරිය දැම්මා. උඹට අම්මා අප්පා නැති වුණාට අපිට අම්මලා තාත්තලා ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගුරු දෙගුරු සමිති තියෙනවා, ඒවට යන්න ඕන. අපිට අමුඩ ගහලා පාරේ විදිහට යන්න බෑ, අඳින්නෝ බෑ කියලා අමුඩ. මම හිනා වෙන්න මේ කතාව කියනවා නෙමෙයි, මේ ටෙනී ගැන කියන්නයි මේ කියන්නේ. ටෙනී එච්චර සුන්දර මිනිස්සෙක්. අඳින්න බෑම කිව්ව පස්සේ ඇඳගෙන හොඳට ඒ ගමේ බැද්දේගම බද්දේගම කායකත් සතුටෙන් කාලය ගත කරනවා දැක්කා. ඔහුට කේන්ති ගිය දින මට මතක තියෙන ඉතාලි මඩුවේ මම නීතිඥ විභාය කරන්න, A level විභාය කරන්න මම ක්‍රිස්තියානි ධර්මයේ තෝරගත්තා. ඒකට ටීචර් කෙනෙක් වැඩි ටෙනී මට කතා කරලා කිව්වා, මගේ දුව ටීචර් කෙනෙක් ක්‍රිස්තියානි ධර්ම උගන්වනවා, ඔයාට නොමිලි ඇවිල්ලා උගන්වයි කියලා. මම පාඩම් කරලා කළා කොහොම හරි A level විභාගයට හිටියා. මම ෆේල් එකම විෂය ක්‍රිස්තියානි ධර්ම. ප්‍රධාන හේතුව ටෙනී. කවදාවත් පාඩම් කරන්න දුන්නේ නැහැ. ආපු හැම වෙලෙම පාඩම් වෙලේ නොයෙකුත් විහිළු කතා කිය කී හිටියා. මම ෆේල් එකම විෂය ක්‍රිස්තියානි ධර්මයේ. මොකද ටෙනී ඒ පාඩම් කරන හැම වෙලෙම මා ළඟ හිටියේ නැහැ. පාඩම මතක හිටියේ නැහැ. ටෙනී ඇත්තටම මට ඔබ ගැන කියන්න වචන නැහැ. තව ගොඩාක් දේවල් තියෙනවා. ඔබ මට කතා කරපු ගොඩාක් දේවල් මට බොහෝ අය බයිනවා. හඬ රෙකෝඩ් කරනවා කියලා. ඔව් මාළක ටෙනී ගේ හඬ ගොඩක් තියෙනවා. ඔබ ගියත් මචන් ටෙනී ඔබගේ හඬ මාළක තියෙනවා. පටහරි සන්තෝෂයි කියන්නේ මොකද? ටෙනීගේ හඬ ආයේ කාටවත් අහන්නම් වෙන්නේ නැහැ. මාළක ටෙනී එක කතා කරපු සියලු සංවාද තියෙනවා. එලා කේවණන් අහන් ඉන්න බෑ. නමුත් මට තනියම අහන් ඉන්න පුළුවන්. අපි එච්චර විහිළු කරලා සතුටෙන් හිටියා. අන්තිම ටිකේ ටෙනීට රෝගාතුර වුණු වෙලේ ටෙනී එක්ක කාලය ගත කරන්න මට අවස්ථාව ලැබුණා. එයාගේ ඉදර ඇවිල්ලා ආපු වෙද්දුන්වත් බයිට් කරලා ඒ පුදුම ඉතිහාසයක් එතන තිබුණා. ඉතින් මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරන්න ඕන ටෙනීව තමුන්ගේ වදපු දරුවෙක් වගේ බලාගත්ත ටෙනීගේ බෑනා. ඒ ගැන කියන්න ඕන. ඔහුව නෑරුවේ අන්තිමට ටෙනීගේ බෑනා. ඒ ගැන මට දුව කිව්වා. චතුරංග මල්ලි. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මල්සිරි, ඒ වගේම දුව. ඔහු ජීවිතේ වැඩිම ආදර කලේ දුවට මම දන්න විදියට. ඉතින් ටෙනී මට කියන්න තියෙන්නේ අපිට ආයේ ඔයාව බලන්න හම්බෙන්නේ නැහැ, දකින්න හම්බෙන්නේ නැහැ. ආයේ මට වැලමිටට විඳින්න වෙන කෙනෙක් හොයාගන්න වෙනවා. නමුත් මම දන්නවා ඔබ ගිය තැන එතරම් ප්‍රහසන ලෝකයක් වෙලා ඇති. හැමෝම ඔයාව ආදරෙන් පිළිගන්නවා ඇති. මොකද මම දන්න ටෙනිසන් කුරේ කිසිම ආගමකට අනුකූලව කිසිම පාපයක් නොකරපු කෙනෙක් විදියට මට චරිත සාධකය දෙන්න පුළුවන්. එච්චරම අහිංසක, හැම වෙලෙම හිනා වෙලා හිටිය, පව් නොකරපු, වැරදි නොකරපු කෙනෙක් හැටියට මම ටෙන්ෂන් කරේ කියන මගේ මිත්‍රයව දකින්න. ඔබ වගේ මිත්‍රෙක්ව ඇසුරු කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. දෙයියන් ස්තුතිවන්ත වෙනවා. එදා ඔබටයි ප්‍රිය ආදරේ මනාලියක් සඳවාගේ කියන ගීතේ නටපු දා ඉඳලා ගිය සුමානේ ඔබට ටෙලිෆෝන් එකෙන් කතා කරන අවස්ථාව වෙනකන්
උඹේ මට කිසිම වරදක් වෙලා නැහැ. නමුත් මගෙන් ඔබට විශාල තාඩරු පින්න වෙලා තියෙනවා අර කතිකය කිව්වා වගේ. ටෙනිට හැමදාම පිච්චර් එකකට කතා කරපුවම ෆිල්ම් එකේ ගානට අමතරව අහනවා ඒක රඟපාන්නේ කවුද කියලා. රංජන් රාමනායක කිව්වොත් ලක්ෂ 5ක් වැඩි කියලා කියනවා. මොකද පොරිවිල වේදාවත් එක්කන් ඉන්න ඕනේ කියලා එයාගේ වාදිනේ. එහෙනම් ටෙනි මම මේ අවස්ථාවේ මට ඇඬුම් මෙන්න නැත්තේ උඹ එච්චර අපිව හිනස්සපු නිසා. හැමදාම මේ මතකේ අපි ළඟ තියෙයි. අපි කවදරේ හම්බෙයි. ආගම අනු අපි කවදරේ හම්බෙයි. එතකල් මගේ මිත්‍රයාට මගේ අතීජාත මිත්‍රයාට ගුවක් පිටියේ කේවට්ටේ අමාර්ස් මගේ ලොකු අයියාට ගුඩ් නයිට්. Gracias.